ජනතාව තුළ කිසිසේත්ම ඡන්දය පාවිච්චි නොකර ඉන්න හරි ඡන්දය ප්‍රතික්ෂේප කරන්න හරි ප්‍රවණතාවයක් නැහැ. මං හිතනවා කලින් පැවති සියලු මැතිවරණ වලට වඩා මේ මැතිවරණයේදී ජනතාවගේ උද්‍යෝගය ඉහළින් පවතිනවා වගේම ඒ ජනතාව ඉතාම සාමකාමීව මේ මැතිවරණයට මුහුණ දෙන සූදානමින් ඉන්නවා. නමුත් මේ වෙලාවේ මේ ඡන්දය සම්බන්ධයෙන් සහ ඊටතරෙහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් බියටපත් වෙලා ඉන්නේ මෙරට පාලනය කරපු කණ්ඩායම්. පාලනයට හවුල් වෙච්ච කණ්ඩායම්. අද ඔවුන් තමන් තුළ පවතින බිහිතිය ජනතාවට විවිධ ක්‍රමවලට ආරෝපණය කරන්න හදනවා. ඒක තමයි මේ දවස්වල සමහර මාධ්‍ය නාලිකා සහ සමහර සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ඒ කණ්ඩායම් විසින් සිදු කරන දේ. ඇත්තටම මේ මැතිවරණයක් ආසන්න වෙනකොට ඔවුන් සිදු කළ යුතුව තිබුණේ තමන්ගේ පක්ෂය, තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති, තමන්ගේ කණ්ඩායම ඇතුළු තමන්ගේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරන එක. අද තමන්ගේ පක්ෂ කටයුතු ප්‍රවර්ධනය කරලා ජනතාවගෙන් ඡන්දය ලබා ගන්නවා වෙනුවට ඔවුන් තෝරාගෙන තිබෙන මාවත තමයි ජනතාව තුළ අනවශ්‍ය කලබලකාරීත්වයක්, භීතියක් නිර්මාණය කිරීම සඳහා විවිධ කූට උපක්‍රම කුමන්ත්‍රණ දියත් කරන එක. එකක් තමයි දැන් පහුගිය කාලේ පුරාම අපි දැක්කා මේ සජබ පොහොට්ටු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ UNP සහ අනිත් කණ්ඩායම් විසින් ජාතික ජනබලවේගය මත ප්‍රචණ්ඩත්වය ආරෝපණය කරන්න අපිට ප්‍රචණ්ඩත්වයේ ලේබලය ගන්න උත්සාහ කරා. මේ පිළිබඳව අපිට කලින් තොරතුරු ලැබුණා. ඒ අය සාකච්ඡා කරන තැන්වල ඒ අය මේ සමහර මාකටින් කැම්පේන් බාර දීලා තියෙන පුද්ගලයන්ගේ සහ ආයතන වලින් අපිට ඔවුන්ගේ අරමුණු සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබුණා. මොකද මේ වෙලාවේ මේ රටේ මහජනතාව මහජන ව්‍යාපාරයක් හැටියට උත්සාහ කරමින් ඉන්නේ තමන්ගේ බලයක් ගොඩනගන්න. අන්න එතකොට සමහර විට තමන්ගේ ආයතනයේ බල කිරීම නිසා හෝ ඒ ආයතනයේ සේවකකම නිසා හෝ නැත්නම් කීයක් හරි උපයා ගැනීම සඳහා අපේ ප්‍රතිවාදියාගේ කැම්පේන් වලට සම්බන්ධ වුණාට එයාගේ හෘද සාක්ෂිය විසින් බල කරනවා මෙවැනි කුමන්ත්‍රණකාරී කටයුතු එළියට දෙන්න, ඒවා ජනතාවට නිරාවරණය කරන්න. ඒ අනුව තමයි මීට මාස ගානකට කලින් ඉඳලා අපිට ඒ තොරතුරු ලැබෙමින් පැවතුනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට මාස 3කට පමණ කලින් තමන්ගේ ප්‍රචාරක ව්‍යාපෘතිය බාර දුන්නු ආයතනයට බාර දීපු ගමන්න අපිට තොරතුරු ලැබුණා ඔවුන් අපිව ටාගට් කරේ කොතනටද කියලා. ඒ අනුව සමහර ප්‍රචණ්ඩකාරී සිදුවීම් අපි මත පටවන්නට ඔවුන් කැම්පේන් එක සකස් කරන බව අපිට ආරංචි වුණා. වටයක් දෙයක් ඒ කැම්පේන් එක කළා, එතන එක අසාර්ථක වුණා. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතරව සජිත් ප්‍රේමදාසේ කණ්ඩායමත් පොහොට්ටුවේ කණ්ඩායමත් මේ තැන් තැන්වල මේ අපේ දැවැන්ත ව්‍යාපාරයට පොඩි පොඩි නිකන් කැට කැබලිති විසි කරලා මේ ව්‍යාපාරය අඩපණ කරන්න නැත්නම් ඒකේ ප්‍රතිශතය ටිකක් අඩු කරන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්නවා. ඒක වැඩක් නෑ. නමුත් මේවා ජනතාවට එළිදරව් කරන එක හොඳයි කියලා අපි හිතුවා. එකක් තමයි දැන් අලුතෙන් මේ වීඩියෝ එකක් ෂෙයා වෙන්න පටන් අරගෙන තියෙනවා. මීට අවුරුදු දෙකහමාරට කලින් 2022 මැයි 9 වෙනිදා ගුවන්තොටුපළ ආශ්‍රිතව කටුනායක සහ මත්තල යම් වෙලාවක ආශ්‍රිතව පැන නැගුණු යම් යම් සිදුවීම් මේ වර්තමානයේ සිදුවෙන බවට අඟවන ආකාරයට ඒ වීඩියෝ ෂෙයා කරන පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී ජනතාවගේ විරෝධය 2022 මැයි 9 වෙනිදා ජනතාවගේ විරෝධය පුපුරලා ගියා. ඒ පුපුරලා යන බලපෑවේ ගෝල්ෆේස් අරගලයේ නිරත වූ සාමකාමී මහජනතාවට ඔය ආණ්ඩුවේ මැරයන් විසින් එල්කන ලද ප්‍රහාරය. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවා දැන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තියෙනවා. ඒකට ආණ්ඩුවේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඔය සනත් නිශාන්තල, ජොන්ස්ටන් ප්‍රාන්තල, යෝෂිත රාජපක්ෂ තමයි ඒ ප්‍රචණ්ඩකාරීන් මෙහෙව්වේ. ඒකට ඒ ගෝල්ෆේස් අරගලයට කවදාවත් ඇවිල්ලා නැති ජනතාව පවා ඒ ප්‍රචණ්ඩත්වයට එරෙහිව තමන්ගේ ප්‍රචාර දැක්වුවා. ඉතින් එවැනි අවස්ථාවකදී ජනතා කලබලකාරීත්වය තුළ කවුද රටින් පලා යන්නේ කියලා පරීක්ෂා කරන සමහර කණ්ඩායම් කටුනායක ගුවන්තොටුපළ ළඟ හිටියා කියලා අපි දන්නවා. සමහර කෙනෙක් පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගත්ත කියලා අපි දැක්කා. ඉතින් එවැනි ආකාරයේ සිදුවීම් යලි යලි සමාජ මාධ්‍ය තුළ ගෙනහල්ලා යලිත් එවැනි ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙනවයි කියන හැඟීමක් දරන උත්සාහ කරනවා. එහෙම කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. ඉදිරි දින කීපෙතේම සිදුවෙන්න ඉඩක් නැහැ කියන එක අපේ විශ්වාසය තිබෙන්නේ. මොකද ජනතාව සමහර සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන තියෙනවා. එවැනි වීඩියෝ දැක්කයි කියලා කවුරුවත් ඒවට කලබල වෙන්න එපා කියන එක තමයි අපිට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. ඒ වගේම සමහර තැන් වලින් අපිට ආරංචි වෙනවා මේ
දුරකථන ඇමතුම් හරහා මාලිමාවේ යයි හැඟවෙන තාලයට සමහර කෙනෙකුට තර්ජනය කරනවා කියලා. අපි එවැනි දුරකථන ඇමතුම් ලැබුණ අයට කියන්නේ කරුණා කරලා ඔබේ ජංගම දුරකථනයේ හෝ ඔබේ සියල පාසුකම් තියෙනවා නම් ඒ තමන්ට තර්ජනය කරපු දුරකථන ඇමතුම ඒ නම්බර එක ලියාගන්න ඒක වහාම තමන්ගේ ළඟම තියෙන පොලිස් ස්ථානයේ දැනුම් දෙන්න ඒ දැනුම් දෙන අතරේ අපිටත් දැනුම් දෙන්න අපිත් ඒකට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා සා මේ රටේ කිසිවෙකුට අපිට ඡන්දය දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන් අපේ කාර්යාලය දාන්න පුළුවන් නොදාන්න පුළුවන් අපේ රැස්වීමට එන්න පුළුවන් නොඑන්න පුළුවන් අපිට එහෙ මතයක් දක්වන්න පුළුවන් සාධාරණ ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි එයට මුවා වෙලා කවුරු හරි අප ලෙස හැඟවෙන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබගේ ජංගම හෝ ස්ථාවර දුරකථනයට එහෙම පණිවිඩයවනවා නම් කරුණා කරලා ඒ දුරකථන අංක පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කරන්න අපිත් පොලිස් මූලස්ථානයේ මේ ගැන දැනුවත් කරනවා එයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම පහුගිය දවස්වල මේ කණ්ඩායම් ප්‍රසිද්ධියේම තමන්ගේ සැලසුම භෞතිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. එකක් ඔය ජාතික පුස්තකාලය වෙච්ච සිදුවීම අනිත් එක අර ජාතික විශ්වවිද්‍යාලය වෙච්ච සිදුවීම තවත් අර ඉඳුරුවේ රෝහලක රෝගියෙක් ඇතුළත් කළ වෙච්ච සිදුවීම් වගේ සිදුවීම් තැන් තැන්වල පොඩි පොඩි හුදකලා සිදුවීම් ප්‍රමාණයක් ඕන් නිර්මාණය කරලා අපමත පටවන්න උත්සාහ කළා. නමුත් එක පැත්තකින් මේ රටේ මාධ්‍ය පිළිබඳව සමාජයට හොඳ පණිවිඩයක් ලබා දුන්නා. අපත් ඒ ගැන දැනුවත් කළා. ඒ නිසා ඒ ක්‍රියාවලිය දිගටම කරගෙන බැරලා තියෙනවා. නමුත් ඉදිරි දිනවලත් එවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය කරලා ඉතාම දුර්වල ස්ක්‍රිප්ට් වලින් මෙවැනි ආකාරයේ රඟ දැක්වීම් කරන්න පුළුවන් ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම තමයි සමහර තැනක මාලිමාව ලෙසට හැඟවෙන සමහර ටී-ෂර්ට් එකක් ඇඳගෙන සමහර කැප් එකක් දාගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා නම් තව කෙනෙකුට තර්ජනය කරනවා නම් තව කෙනෙකුට පහර දෙන්න යනවා නම් අන්න ඒ පිළිබඳවත් ඔබ වහාම ඔබ ළඟම තිබෙන පොලිසියට දැනුම් දෙන්න කියන එක අපි කියනවා. මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ පැහැදිලිවම අපේ විරුද්ධවාදීන් අපේ ප්‍රතිවාදීන් තමන්ගේ බලය ගිලිහෙන බව දන්න අය මේ දැන් ආණ්ඩු බලය හොබවන අය වගේම කලින් ආණ්ඩු බලය හොබවපු අය මොකද ඒ අය දැන් ගෙවන ඔබගේ බදු මුදල් වලින් ඔවුන් ගෙවන වරප්‍රසාදිත සුඛෝභෝගී ජීවිතය 2021 පත් වෙන අලුත් ජනාධිපතිරයාගේ අලුත් පාලනයක් යටතේ අහිමි වෙන බව දන්න අය ඒ වරප්‍රසාද ජීවිතය රැකගැනීම සඳහා කරන කූට උපක්‍රමයක් තමයි මේක. මොකද ඔබගේ බදු මුදල් වලින් ඔබගේ දරුවාට කන්න අඳින දෙන්න බැරි වුණාට ඔබගේ බදු මුදල් වලින් ඔබේ දරුවාට හොඳ අධ්‍යාපන ලබා දෙන්න බැරි වුණාට ඔබගේ බදු මුදල් වලින් ඔබට හොඳ සෞඛ්‍ය ජීවිතයක් අත්පත් කරලා දෙන්න බැරි වුණාට ඒ අය ඔබගේ බදු මුදල් පාවිච්චි කරලා පහුගිය දශක ගණනාවක් පුරා අති සුඛෝභෝගී ජීවිත ගත කරලා තියෙනවා. මේ මන්ත්‍රීවරු, ඇමතිවරු, විශ්‍රාමික ජනාධිපතිවරු, ඒ ජනාධිපතිතුමාගේ පවුල් වාහන ගන්න, තෙල් ගහ ගන්න, දුරකථන ගන්න, දුරකථන වලට බිල් ගෙවා ගන්න, ගෙවල් ගන්න, ගෙවල් වලට බඩු ගන්න, මදුරු කොයිල් එක පවා ගන්න, මේ ඇඳම් පවා ගන්න, ඇඳ ඇතිරිල්ල පවා ගන්න, මේ හැඳ ගැරුප් පවා ගන්න ඔබගේ බදු මුදල් වලින්. අන්න එය අහිමි වෙන බව දන්න අය තමයි ඔවුන් තුළ පවතින මේ කලබලකාරීත්වය, ඔවුන් තුළ පවතින භීතිය ඔබම ආරෝපණය කර උත්සාහ කරන එක පැත්තේ මේ ප්‍රචණ්ඩත්වයට මුවා වෙලා ඒක කිසිත් ඉඩ දෙන්න එපා. මේ සැප්තැම්බර් 22 වෙනිදා එළිවෙන දවස කියලා කියන්නේ, එළිවෙන යුගය කියලා කියන්නේ අපේ රටේ පශ්චාත් මැතිවරණ සමයක තිබෙන සාමකාමී වාතාවරණය. කිසි කෙනෙක් ඒ ගැන බය වෙන්න එපා. අලුත් ජනාධිපතිවරයා විසින් මේ රටේ නීතිය හා සාමය හරියටම ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ, පොලිසිය ඇතුළු මේ මහජන ආරක්ෂාවට සම්බන්ධ සියලු ආයතන මෙහෙයවමින් රටේ සියලු දෙනාගේ ජීවිත දේපල ආරක්ෂා කරන එක, ප්‍රචණ්ඩත්වයට තිත තියෙන එක තමයි අපේ වගකීම. ඔබ අපිට බාර දෙන්නේ එවැන්නක් අපේක්ෂාවෙන්. එනිසා අලුත් ජනාධිපතිවරයා අපේ පැත්තෙන් පත්වන ජනාධිපතිවරයා විසින් ඒ කටයුතු එයාට ඉෂ්ට කරනවා.